හැමදේකට ඉහලින් ඒකේ අයිතිකාරයෙක් ඉන්නවා ඒ තමයි මේ විදිහට මුළු ගෝලයටම එක රෝගයක් දීලා වසංගතයක් ඇති කිරීම ඔන්න ඕක තමයි බුද්ධිමතෙක් දකින්නේ මේ කාරණාව සම්බන්ධයෙන් නමුත් ලංකාවේ මිනිස්සු ආණ්ඩුවේ අදහසයි ඒක ප්‍රචාරය කරන මාධ්‍ය ඒක තමයි දකින්නේ ඒකෙන් දෙන දේවල් වලට අමතරව දෙයක් දකින්න තමන්ගේ මිනිහා පාවා දෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ කංශා 1923 තහනම් කළා හේතු දෙකක් නිසා එක හේතුවක් තමයි මෙන්න මේ ශරීරයට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි ප්‍රම ලැබෙන කංශා වලින් 2 කෝටි 70 ලක්ෂයක් යුරෝපයේ මිනිස්සු මෙන්න මේ ප්‍රතිශ්‍යා වුණ නිසා 1918 20 අතර මලා ලංකාව එක මිනිහෙකුට හැදුනෙත් නැ එක මිනිහෙක් මලෙත් නැ මේ ඇමරිකාවේ ලියවෙච්ච නවකතාවකුත් ඒ නවකතාව අනුව සාධක චිත්‍රපටයටත් නවකතාව කියවෙන්නේ මොකක්ද මේ බොහොම බලගත වෛරසයක් ඇවිල්ලා මුළු ලෝකෙම මේක පැතිරිලා ගිහිල්ලා මිනිස්සු ලක්ෂ ගණන් මිලියන්ස් ගණන් මැරලා ගිහිල්ලා මුළු ලෝකෙම බයටපත් වෙනවා කොවිඩ් 19 හැදුනාවේ දවස් 7-8ක් රෝගී තත්ත්වයෙන් මේ කසාය බිබී ඉන්නට සිද්ධ වෙයි නාහට දුන් අල්ලමින් අර එන්න තනං ගන්නට එපා ජාතිය අවසන් වෙනවා දරුවපත් නැති වෙනවා වඩාත් යහපත් වූ හෙට දවසක් වෙනුවෙන් අපි හැමදාමත් ඔබත් එක්ක කතා කරනවා විවිධාකාර වූ සාකච්ඡා නිරන්තරයෙන් අපි ඔබට තිළන කරන්න සහ එවැනි තැනකට අපි යන්නේ අපිට මේ සමාජ ක්‍රමයේ ඇතුළේ තියෙන මේ ප්‍රශ්න ගැටලු බොහොමයක් තියෙනවා අපිට निराකරණය කරගන්නට උගතුන් බුද්ධිමතුන් වියතුන් ගැන මම හිතන්නේ බොහෝ කාලයකට තිබුණු සාකච්ඡාවට වඩා වර්තමාන වෙනකොට වෙන තැනකට ආවා ඔවුන් ගැන ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කරන්න පටන් ගත්තා සහ ඒ ජනප්‍රිය මාතෘකාව බවට පත් වුණා. හැබැයි අපි මේ ඇත්ත මේ වියතුන්ගෙන් උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් අපි රටට වැඩක් ගන්නවා සහ ඔවුන්ගේ මග පෙන්වීම නිවැරදිව අපි ලබා ගන්නවද මේ ගමනේදී කියන ප්‍රශ්නේ අපි සතුව තියෙනවා. එවැනි තැනකදී වර්තමානයේ වෙන විට අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම වෙලාගත් විවිධ වසංගත තත්ත්වයන් එක්ක අපි මහා කඩාවැටීමකට ලක් වුණා. ලෝකේ ගත්තට පස්සේ පුදුම හිතෙන තරමට අසරණ තත්යකට පත් කරමින් මේ ආපු කාරණාව ඇතුලේ අපි ඇත්තටම ජයග්‍රහණය කරාද ඊට විරුද්ධව අපි නැගී හිටියද කියන කාරණා ගැන අපි නැවත හිතන්නට ඕනේ. මේ දේවල් ගැන කතා කරනකොට අපිට මේවා කතා කරන්නට ඉතිහාසය ගැන ලෝකය ගැන කතා කරන්නත් අපිත් එක්ක ඉන්න හොඳම වියතෙක් හොයාගෙන අපි ආවා. එතුමාව මං හිතන්නේ අලුතෙන් හඳුන්වා දිය යුතු වෙන්නේ නැහැ විශ්වකර්ම YouTube නාලිකාවට. ඔබතුමා බොහොම හුරු පුරුදු කෙනෙක්. හැමෝම දන්නවා ප්‍රවීණ ලේකෙක් ආචාර්ය සූරි ගුණසේකරයන් එක්ක අපි කතා කරන්නේ බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමාව. ආයි බලන්න. මම හැමදාම කියන්න වගේ අපිට බොහොම හුරු පුරුදු අපිට සමීප අපේ නාලිකාවට අපේම කෙනෙක් තමයි සූරි ගුණසේකරයන් කියන්නේ. සූරි ගුණසේකර මහත්මයා අපි හරි පුදුම జాතියක්නේ. මේ බොහෝ දේවල් අපිට හරි ඉක්මනට අමතක වෙනවා. ඒක ඇත්ත. සහ අපි මේ බොහෝ දේවල් નિවර්දීව දකින්නේ නැහැ. හැබැයි අපි හරි අභිමාණයෙන් කතා කරනවා. හරිම අපේ දේවල් ගැන අපි මහා මොකක්ද ආඩම්බරයකින් කතා කරනවා. හැබැයි අපිට මේ පේන්න තියෙන ඇත්ත අපි දකින්නේ නැති జాතියක්. වර්තමාන විදිහට මේ ලෝකේම අසරණ කරපු මේ COVID-19 කියන වසංගත තත්ත්වෙම නැත්තම් මේ කොරෝනා. අපි මේ දෙක નિවර්දීව දැක්කද සහ එතන මේ තිරේ පිටුපස වෙනම කතාවක් තියෙනව නේද? කොරෝනා අපිට අමතක වෙලා නේද සමාජයට? දැන් අමතක වෙච්ච බවක් තියෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ක. ඒ වගේම දැන් කොරෝනා කියන ලඩක් හැදුනද කියලත් අපිට අමතකයි. නමුත් ලෝක ප්‍රවණතාවය එහෙම්මම තියෙනවා අපි ඒක දන්නේ නැති බව විතරයි තියෙන්නේ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෝක ප්‍රවණතාවය මේ විදිහටම තියෙනවා හැබැයි අපි දන්නේ නැතුව ඉන්නවා. මේ COVID-19 කියන කතාව එනකොටත් සූර්ය ගුණසේකර මහත්තයා අපිට ඇහුණා නව කොරෝනා වෛරසය කියලා කතාවක්. ඔව්. අපිට අර හැමදේම අමතක වුණා වගේ මේ මීට පෙර තත්ත්විනුත් අමතක වෙච්ච කාරණයක් එක්කනේ. මේක මේ නව කොරෝනා කියන එක નિවැරදිව කියව ගත්තද කියලා ප්‍රශ්නයක් තියෙනවා සමාජයේ. ඔය පිටිපස්සේ ලොකු කතාන්තරයක් තියෙනවා. අපි කොරෝනාව දන්නේ නැහැ, COVID-19 දන්නේ නැහැ. දැන් මගේ පිටිපස්සේ මේ ලොකු අඹගහක් තියෙනවා. දැන් අඹගහ ශක්තිමත් විශාල අතු තියෙන කොළ පිරිච්ච ගහක්. මේ විශාල ගහ රඳා පවතින්නේ අපිට නොපෙනෙන පොළොව යට ඇති මුදුන් මුල සහ අනෙකුත් මුල් පද්ධතීන් නිසා. ඒ නිසා අපි මේ සාකච්ඡාවේදී බලන්නට ඕනේ මේ ලෝක ව්‍යාප්ත
කොරෝනා කොවිඩ් 19 කියන වසංගතය කොහෙන් ආවද මොන හේතු නිසා ආවද ඒක කොයි විදිහට ලෝකයට පෙන්වුවද අපේ ආණ්ඩුව කොයි විදිහට ඒක හංගම කොටසක් තිබුණාද මෙන්න මේ කාරණා ටික තමයි අපි සලකා බලන්න ඕනේ එතෙන්දී දැන් ලෝක යුදෙව් බලවේගය කියලා එකක් තියෙනවා නමුත් එහෙම දෙයක් නැහැ තියනාංගෙන් සංවිධානයක් තියෙන්න ඕනේ කාර්යාලයක් තියෙන්න ඕනේ නායකයෝ උපනායකයෝ ඉන්න ඕනේ ඊළඟට ප්‍රකාශන තියෙන්න ඕනේ මේ ප්‍රචාරාත්මක ඒ මොකොත් නැහැ එහෙම පේන්න දෙයක් නැහැ පේන්න දෙයක් නැහැ පේන්න තියෙන එකම දේ මේ ඒගොල්ලන්ගේ න්‍යාය විතරක් මේ ඉලුමිනිටි කියලා ඒකට හුඟ දෙනෙක් කියනවා කොන්ස්පිරසි තියෙන නැත්තම් කුමන්ත්‍රණ න්‍යාය කියලා මෙන්න මේ කොන්ස්පිරසි තියෙරේකින් තමයි මේ කටයුතු ටික මෙහෙවන්නේ ඒක කියන විදිහට ලෝකයේ කටයුතු ටික සිද්ධ වෙනවා දැන් අපි දන්න ඉතිහාසය පුරාම ලෝකයේ සුදු මිනිස්සුයි කළු මිනිස්සුයි හිටියා දැන් විස්තර කරන්න ගියොත් භූගෝලීය වශයෙන් ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියලා විශාල දෙයක් ඒ කළු මිනිස්සු ඉන්න පරිසරයයි සුදු මිනිස්සු ඉන්න පරිසරයයි ඒවායේ දේශගුණයයි ඒවායේ ගස්කොළනොයි සත්තුයි මිනිස්සුයි එකිනෙකාට වෙනස් කවදාවත් මේ දෙක එකක් කරන්න බෑ. නමුත් ආගමික උන්මාදයක් වන මේ යුදෙව්වන් මුළු ලෝකයම එකක් බවට පත් කරලා ලෝක ආධිපත්‍යයට පත් වෙලා කිං ඩේවිඩ් ගේන් අලුත් මේ මොකද්ද නව ලෝක ආඥාව ඇවිල්ලා මේ ලෝකෙට එකක් විතරක් තියෙනවට එක භාෂාවයි ලෝකෙට එක ආගමයි එක ආහාර රටාවයි එක බෙහෙත් රටාවයි එක ඇඳුම් රටාවයි එක සංස්කෘතියයි මෙන්න මේ තත්වයට ගේන්නට උත්සාහ කරන අද මූලික අවස්ථාවට අපි කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා මේක ඇමරිකන් එකක් නෙමෙයි නමුත් අපිට පේන්නේ ඇමරිකාවක් ඇමරිකාවට ඉහළින් ඒකේ අයිතිකාරයෙක් ඉන්නවා ඒ තමයි ලෝක යුදෙව් බලවේගය ඒ විතරක් නෙමෙයි මේ බොහොම මෑතක අපි දැනගත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් අයිතිකාරයෙකුට වඩා හැසිරවීමක් කළා මේ රොත්ස්චයිල්ඩ් බැංකු පහ මේ නේතන් රොත්ස්චයිල්ඩ් කියලා තියෙනවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හසුරවන්නේ ඒකට මුදල් සපයන එක්කෙනා මම තමයි මේ මුදල් සපයන්නේ එහෙනම් මම වෙන්න ඕන ඒක හසුරවන්නේ ඔහු තමා විසින් පාපෝච්චාරණයක් කරපු දෙයක් එතකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් මේගොල්ලෝ හැසිරෙව්වා ඒ වගේම දැන් ඇමරිකාව කියලා බලගත් රටක් ලෝකෙට පෙන්නලා ඒකත් හසුරවාගෙන නියම අයිතිකාරය හැංගිලා ඉන්නවා ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත කතාව. මෙන්න මේ විදිහට දැන් ලෝකය වෙන දැන් සීතල මේ සුදු මිනිස්සු ඉන්න සීතල ලෝකයයි කළු මිනිස්සු ඉන්න මේ උණුසුම් ලෝකයයි දෙක සමාන වෙන්නේ නැති නිසා මේ දෙකෙල්ලගේ ජීවන රටාව මේගොල්ලෝ සමකරන්න හදනවා. මේ සංවර්ධනය කියලා කියන්නේ දැන් සංවර්ධන අවශ්‍ය නැහැ සීතල සුදු රටාවල වලට. මොකද ඒගොල්ලෝ කාර්මිකයි. එතකොට මේ අපේ ජීවන රටාව සුදු මිනිහාගේ ජීවන රටාව දක්වා වෙනස් කිරීමට නමක් දාලා තියෙනවා සංවර්ධනය කියලා. එතකොට වෙනසක් නැති වෙන. ඉතින් අපි ඒක නිසා උඩ පැනලා පිළිගන්නවා කවුරුත් හොයන්ට යන්නේ නැහැ, හිතන්නේ නැහැ, ප්‍රශ්න කරන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඉතින් ඔන්න ඔය තුලතර ඔන්න ඔය තුල තමයි මේ කොරෝනාවට පුළුවන් වෙලා තියෙන්නේ මුළු ගෝලයටම ගැලපෙන අර විදිහේ රෝගයක් ගෙනහල්ලා ඒකට එක මෙතඩ් එකක් නැත එක ක්‍රමයක් තමයි තියෙන්නේ ඒ තමයි මේ මිනිස්සුන්ව බැඳලා ගැට ගහලා ලොක්ඩවුන් මෙතඩ් එක. ලංකාවේ ලොක්ඩවුන් ක්‍රියාත්මක වෙච්ච හැටි අපි දන්නවා. ඒක අවශ්‍ය බෙහෙත් නැති ඊළඟට ඔරොත්තු දීමේ ශක්තිය දුර්වල හැදුනොත් සුව කරන්න බැරි සුදු මිනිස්සු ඉන්න යුරෝපීය රටවල් වලට. ඒක දැන් අපිට දාලා අපිට විශාල දුකක් විඳින්න සිද්ධ වුණා මාස 3ක් විතර වගේ කාලයක් තිස්සේ. ඒක නිසා අර ලෝකය එකක් කිරීමේ ඒ යුදෙව් ලෝක බලවේගයේ දැන් සංවර්ධනය කරේ වෙනස් කර කරේම ඒගොල්ලෝ කියනවා සංවර්ධනය වෙනස් කිරීම අවසන් කළ මෙන්න පළවෙනි වතාවට මුළු ගෝලයටම එකක් අපි දීලා තියෙනවා හැබැයි ඒගොල්ලෝ දුන්න නෙමෙයි මම විස්තර කරන්න සුකක් වෙනවා දැන් මුලින්ම ලෝකය ගෝලය එකක් කරන්න හිතන හිටියේ දැන් මාක්ස් වාදයෙන් කියවෙනවා මුළු ලෝකයම සමාජවාදී අවස්ථාවට එනවා සමාජවාදී අවස්ථාවේ රාජ්‍ය නැතිලා ගිහලා කොමියුනිස්ට් තත්ත්වයට එනවා මේ උඩින් තමයි මේ ලෝකය සමකරන්න 1800 ගණන් වල බලාපොරොත්තු වෙන්නේ ඒක වැරදුනා ඊළඟට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන එකෙන් තමයි ඒගොල්ලන්ට පුළුවන් වෙලා ක්‍රමක්‍රමයෙන් නිවර්තනයේ ලෝකය වෙනස් කර කර ඇහිලා ඔන්න පළවෙනි සාර්ථක දේ තමයි
මේ විදිහට මුල් ගෝලයටම එක රෝගයක් දීලා වසංගතයක් ඇති කිරීම. ඔන්න ඕක තමයි බුද්ධිමතෙක් දකින්නේ මේ කාරණාව සම්බන්ධයෙන්. නමුත් ලංකාවේ මිනිස්සු ආණ්ඩුවේ අදහසයි ඒක ප්‍රචාරය කරන මාධ්‍ය ඒක තමයි දකින්නේ. ඒකෙන් දෙන දේවල් වලට අමතරව දෙයක් දකින්න ඔබතුමා කියන විදිහට ඇත්තටම අඹගහ දකින්නවා යට තියෙන මුල් පද්ධතිය දකින්නේ නැහැ කියන කාරණේ. එතකොට අපිට මේ මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරන්නට වෙනවා. අපි මේ වර්තමානයේ වෙන විට මේ මාධ්‍ය හැසිරීම ඉස්සරහා මේ විවිධ නාටක ඉදිරියේ මේ දේවල් ඇත්ත දකින්නේ නැහැ කියන එක අපි හොඳින් අවබෝධ කරගත්තු වෙනවා. අපි මේ දේවල් කතා කරන්නේ සමාජයේට මේ මේ කොතන හරි තැනකින් මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කළ යුතුයි කියන තැන ඉඳගෙන. එතකොට එතුම සඳහන් කර විදියට සීතල සුදු ලෝකයේ සහ මේ උණුසුම් කළු ලෝකයේ අතර මේ මේ කාරණා විදි ඔබතුමා කියන්නේ මේ ප්‍රති එතනදී මේ සීතල සුදු ලෝකයේ මේ එක ප්‍රතිකාරකමයක් හඳුන්වා දීලා කරන්න උත්සාහ ගත්තේ මේක මේ නැවත අර සමාන කිරීමේ උත්සාහය තමයි ඒ උත්සාහය තමයි මේ දැරුවේ. නමුත් මම හිතන්නේ දැන් ඒගොල්ලන්ට තේරිලා ඇති ඒක ඒ තරම් සාර්ථක නැහැ කියලා. එතකොට ඒක හැබැයි තවමත් ඒගොල්ලෝ උත්සාහ දරනවා. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිගේ කටෙන් පැන්න වචනයක් වැරදිලා මම අහෝගේ 22 වෙනිදා මේ රූපවාහිනී හැන්දෑවේ ප්‍රවෘත්ති වල ආගෙන හිටියා. ඒක ගැන තහන්න මම කියන්න අමතක වෙන්නත් පුළුවන්. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕන සුදු ලෝකේ නැත්නම් සීතල ලෝකේ මිනිස්සුන්ගේ ඔරොත්තු දීමේ ශක්තිය පළමුවෙන්ම අඩුයි කියන එක. මොකද ඒක ප්‍රධාන වශයෙන්ම මස් කන මස් මාළු විතර කන්නා වූ ප්‍රධාන ආහාරය හැටියට ගන්නා වූ පිටසක් වීම නිසා. ඒ විතරක් නෙමෙයි තිරිඟු වලට වඩා හුඟක් ඔරොත්තු දීමේ ශක්තිය නැත්නම් ඉමුනිටි පවර් කියන එක බත් කන අපිට වැඩි. බුද්ධියත් වැඩි ඔරොත්තු දීමේ ශක්තියත් වැඩි පැරණි මේ මිතාන අධිරාජ්‍ය උගතුන් විසින් සොයාගත් ආකාරයට. ඊළඟට දෙවනුව දැන් මේ රටවල් වල මේ තවමත් මේ ඊළඟට අනිත් එක තමයි බටහිර ප්‍රතිකාර සහ ඖෂධ හොයාගන්නේ මේ අද නවීන විද්‍යාත්මකව. ඒ කියන්නේ හැම දෙයක්ම රසායනික දේවල්. පෙත්ත තියෙනවා, කැප්සූල් එක තියෙනවා, සිරින්ජ් මොකද ඉන්ජෙක්ෂන් එක තියෙනවා. දැන් මේ සියලුම දේවල් මේ වල තියෙන්නේ රසායනික ද්‍රව්‍ය. එතකොට රසායනික ද්‍රව්‍ය අපිට ඇඟට දිරවා ගැනීමට අවශ්‍ය කරන අංගාරිකාම්ල අපි හුස්ම ගන්නේ නැහැ. නමුත් පැලෑටිය අංගාරිකාම්ල හුස්ම ගන්නවා. එනිසා පැලෑටියට පුළුවන් පොළවේ තියෙන මේ ඛනිජ, ලෝහ, වායු මේ වගේ දේවල් කාලා දිරවා ගන්නට. මොකද අංගාරිකාම්ල ඔවුන් උරා ගැනීම නිසා ගස්. එහෙම කරලා ආයිලන්ට මේකත් කියනවා අපේ දේශීය වෙදකමට අනුව ගහේ තියෙන්නේ වාපිත්සම්, මගේ ඇඟේ තියෙන්නේ වාපිත්සම්. අපේ වර්ගීකරණය එහෙමයි. අපිට බැක්ටීරියා නැහැ, අපිට වෛරස් නැහැ. ඒ ඔක්කොම අපිට එන්නේ මේ සෙම කියන නැත්නම් වාපිත්සම් තුනේ සෙම් කියන ජලීය තත්ත්වය මත තමයි ඒ ඔක්කොම එන්නේ. එතකොට දැන් අපිට ලෙඩක් වුණායින් පස්සේ අපි කරන්නේ මොකද්ද? තව ස්පෙයා පාර්ට්ස් තියෙනවා ගස්වල. මගේ ගෙවිලගේ කැලේට ස්පෙයා පාර්ට් එකක් ගන්නවා අර ගහෙන්. එතකොට ලෙඩේ සනීප වෙනවා. මමත් වාපිත්සෙම්, ගහත් වාපිත්සෙම්. මේ තුනේ දැන් හාල්ලටේ මේකෙත් තියෙන වාපිත්සෙම්. කෙහෙල් ගෙඩිය, අඹ ගෙඩිය, කජු ගෙඩිය මේකෙත් තියෙන වාපිත්සෙම්. ඒක නිසා අර ස්වාභාවික ක්‍රමයට අපි ප්‍රතිකාරයක් අරගෙන සනීප වෙනවා. ඒක නිට්ටාවට සුවයි කියලා අපි කියන්නේ හැමදාටම ඒක හරියනවා. නමුත් බටහිර බේතෙන් රෝග ලක්ෂණ වෙනස් කරන්න පුළුවන්. රෝගය බෑ, රෝග ලක්ෂණ වෙනස් කළ හැකි රසායනික බේතෙන්. දැන් උදාහරණයක් හැටියට දැන් ලෝකෙ ඕනම මිනිහෙකුට පැනඩෝල් පෙත්තක් ගත්තායින් පස්සේ හිස රදේ නැති වෙනවා, උණ නැති වෙනවා. ඒ කියන්නේ රෝගය හැංගුවා, නැති වුණා. හැබැයි නැවත වතාවක් අරක පෙත්තේ බලය ගියායින් පස්සේ ආයෙත් ඒ කියන්නේ රෝගය ඇඟේ තියෙනවා, රෝග ලක්ෂණ නැති වෙනවා. ඒක නිසා අපි බොහෝ අවස්ථාවලදී දැකලා තියෙනවා අපි දන්න වෙන පොච්චලෙන්ගේ එක රෝගයක් සුව වෙලා ස්පිරිතාලෙන් ගෙදර ඇහිලා බොහොම සනීපෙන් ඉන්නවා. ටික දවසක් යනකොට ඒ වෙනුවට වෙනස් රෝගයක් වෙනවා. සිංහල බේදකමේ එහෙම දෙයක් ඇත්තේ නැහැ. මෙන්න මේ විදිහට ස්වාභාවික ඔරොත්තු දීමේ ශක්තිය වැඩි අපිට. ඊළඟට අපි තවමත් මොනවා කළත් ගම්බද මිනිස්සු ගත්තායින් පස්සේ මේ මොකද්ද ශාක භක්ෂක අපි මස් මාළු කනවා අඩුයි,
शाक तमाय वैडिपुर आहार गण तुंगनीय अभी खेम पिसी मेदी में मिनीस्कुड मिनीस्कुड तुनपह खरपिंच अब उलुहा में औषधीय देवल दमल विरोला अरकती आयापत को मारदने समय कण बोण मे हेतु खेम समय विलातमय अपे शरीर अन्े अरे शुद्ध है मैं मस्काल लुणु कुर्ति अक्सा इलांट गम्मी कुर्ति अक्सा इलांट बटर इतना ये मिनी हाट शक्ति अक्तम ये आहार मेन मे हेतु निशा सुधुमिनी खलु मिनीहा सुधुमिनी सुधुमिनी खलु मिनीहा खलु मिनीहा ये मिनीहा सोंगे शरीर ये विद्यटाय एक कोरोना पटंगत्ला अभी मे अभी फेन्न इटाली स्पाजे एक्स जनपद इंग्लांते रुसिया फ्रांस मे अर विधिट मे ओरत्दी मे शक्ति आड़ बेहत नैति यूरोपीय मेक वसंगति नम अफे कलापे एक बत्पुदीन बौद्ध कलापे नेपाल भूतान टिबेट बुरुम थाईलैंड वियतनाम कैम्बोडिया लाओस मेम पे लाओस लड्डू दहनमे हजुने दहनमेट बस अरे पे दस लक्ष अमेरिका जनपद एक आंड बोहम पड़ता मे अफी कलापे वृत्ति मे शक्ति अपे जीवत् मे रट वेरदी वहल तबल वेरदी पेन मैंने मेक अपराधा सल ओन जाति द्रोही क्रियावाकरा मुखद डब्ल्यूहेचओ लोक सौख्य संविधान बाहपक्षपाती क्रम वहल भवन सहम करका तमंग मिनी पावादेन लोक सौख्य संविधान मेक बरपत्र कारण सदाहन करण विधिट अभी देख सुधु यूरोपेट मे अमेरिका वगे रटवल प्रतीकार नतिवेदि मे दकुनवासी आर्ति रटवल टीकेले मे मे प्रश्न विसंधु मोने तरबतमा की विधिया आहार रटावत्ते तमा मेकट विसंधु टीक मे विधिया लबुन की अपे प्रधान एक आहार योधन दुनपे मे खास एक नमसी विशेष मे तहन अंकला हेतु दिखाकनीस एक हेतु अक्तमाय मेन मे शारीर ओरत्दी मे शक्ति वेडिपुर लभन कांसावली दें कांसदाल समय कोई हरके सिंकोण पे कदम की सिंकोण पत्ता कांसतम वेडिपुर ओण दिनगत्ते रोबर्ट नॉक्स मे मलेरिया पेसरीलाकोट इलाद मे या हल वासी मित्र बेतक दील तीन मेन मेक पावचिका मलेरिया हेदरने की बेत हुक्दरी करना मे खांसा कोड़ हो गया मे पुर्तगीज भाषा बन्हा की रखी है पुर्तगीज डिक्शनरी इंडियन कैनबीस की रखी है मे खांसा को अरगना एक फोडा खत्कला मे कुरल कितुल हकदाल इकट कोटल हलवा करला पुंच गोल हदला तीयागन पावच करना उदय हेदेट हिस्बड़े याकनवा यार उड़ीन पेन अवस्था अभी मलेरिया बोवेंट तीन बोवने इलाट समहर तंगल मे प्रायन काले अर हरक मी हरक लगल हिटे वलवाल वसरोटिक अरगने इंगिनेट कुड़कल पेलागन बीड़ती कुलराव हेदन पुलवांक अट कुलराव हेदना इलाट कले मध्य कले उल समय कहा डेंगू हम ये कदरन है मे मेक पावचिक्रीमन सा इताप हेदल मा गावे ओरिजिनल पते मे कुन रोबर्ट नॉक्स एक पहलवा दें मेन मे हेतु निशात इला देवनी हेतु इंजक्षन वटनाक अड़विलायन खास निशा मत इंजक्षन ये विलायम मे लेधारावट बेहते एवगे खास हदल खास मिश्र कल हद बेहते मिनी तुन हतर कतलते अरे दें खास गुलिया खास बीला बड़ टी पास वेरीवेंटे आने वेला अरक लेधातुन ऐ थिंक एक निशा सीएट सीय गुणदायक मेन मे हेतु निशा एग्दास नम से विशिने खास तहन अंकला इतकोट मीट इस मलेरिया हेल्प मिनी मलेने नम एग्दास नम से तीस हतलिस अंगल विशाल वसें अनुराधपुर डिस्ट्रिक्ट तुंगकूरले हदरकूरले दहस गणनी मी अग्या
මැලේරියා හැදෙන මොකද කංශ පාවිච්චි කරන්න තහනම් දැන් අද ආණ්ඩුව මෝඩ ආණ්ඩුව පොලිසියට උපදෙස් දීලා තියෙන කංශ ගිනි ගහලා මේ ඔක්කොම උදුල්ල ගොඩවල් ගහලා ඒකට ඩීසල් ටිකක් ගහලා ගිනි තියන ඉතින් අර මේ ටීවී එකේ අපි නිතර නිතර දගෙනවා කංශ මේ මහා දැන් සංස්කෘතයෙන් කියන්නේ ත්‍රිලෝක විජයා පත්‍ර තුන් ලෝකයේ ජයගත් පත්‍රය කියන්නේ සුන් ලෝකය කියන්නේ වාපිත් සෙම් තුනේම තියෙන අක්‍රමිකතාවයන් නැති කරලා ශරීරය සමබර කරනවා මෙන්න මේ මහාර්ග බේත දැක්ක තැන උදුරල පොලිසියලව ගොඩවල් ගහලා පෙට්‍රල් දාන හෝ මේ ඩීසල් දාලා ගිනි සැබීම තමයි කරන්නේ ඒ වාගේ රජයකට කොහොමද කොවිඩ් 19 සනීප කරන්න පුළුවන් වෙන්නේ පැහැදිලිව මේ දේවල් මම පෙරත් සඳහන් කරේ මහා බරපතල කාරණාවන් කියලා අපි මේ විද්වතුන් ගැන කතා කරනවා නම් වර්තමාන වෙන විට විවිධ මාතෘකා අරගෙන ඇවිල්ලා කතා කරද්දී අපි නිවැරදිව මේ දේවල් දකිනවා නම් මේ කියන කාරණාවල් නිවැරදිව අවබෝධ කරගන්නවා නම් අපේ හෙට දවස වඩාත් යහපත් කරගන්න පුළුවන් වෙයි කියන තැන අපි ඉන්නවා ඇත්තටම මේ දේශීය ඖෂධ තුලින් අපිට කරන්න පුළුවන් මහා හාස්කම් මහා විස්කම් ඕනෑතරම් තියෙනවා මේ දේවල් නිවැරදිව පාවිච්චි කරනවාද කියන තැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ සහ මේ පිටුපස තියෙන කතාව අපි ටිකක් අවබෝධ කරගත යුතු වෙනවා මේක ටිකක් බරපතලද කියලත් ඔබට ගැඹුරුද කියලත් මට වෙලාවකට හිතෙනවා නමුත් මේක තමයි යත්ත කතාව සූරිගුණසේන මහත්තයා ඔබතුමා එකතැනක තව සඳහන් කරපු කාරණයක් තමයි මේ ගෝලීකරණය සහ එහි නවලෝක ආඥාව කියලා කතාවක් කියුණා ඒක අපි පොඩ්ඩක් කොහොමද විස්තර කරගන්නේ ඒක තමයි දැන් ගෝලීකරණය සම්පූර්ණ වුණායින් පස්සේ මුළු ලෝකෙම තියෙන්නේ යුදෙවාදිපත්‍ය එතකොට දැනට තියෙන්නේ අර ලෝකයමාප දෙවියන් වහන්සේගේ ආඥාවනේ ඒක නැතුව ඒ කහකට ගිහිල්ලා නව ගෝලීය ආඥාවක් වෙනවා ඒක මං හිතන්නේ අර පළවෙනි ටෙම්පල් ඔෆ් ජෙරුසලම් හරිගස්සපු ඒ වගේම ඊශ්‍රායලයේ පළවෙනි යුදෙව් රජු වෙච්ච මේ කිං ඩේවිඩ් එයාගේ ආගමනයක් සිද්ධ වෙනවා එයාගේ ආගමනය සිද්ධ වෙලා ඒ ඔහුගෙන් තමයි මේ නව ලෝක ආඥාවක් බිහි වෙන්නේ එතකොට මේ නව ලෝක ආඥාව යටතේ ඉන්නේ පන්ති දෙකයි පාලක පන්තිය නැත්තම් පාලකයෝ ටික ඉන්නවා වහල්ලු ඉන්නවා ඒ අතරතුර කවුරුත් නැහැ ඒ නිසා මේ ලංකාව දඟලන්නේ ඉක්මනට වහල් බවට යාමට මට නම් බේරෙන්න පුළුවන් මට 78ක් වෙනවා නමුත් අපේ මොනබුරෝ වෙනකොට ඒගොල්ලෝ ඔක්කොම වහල්ලු මේ ඔක්කොම දඟලිල්ල සංවර්ධනය වෙලා ගෝලීය කරන වෙලා වහල්ලු වෙන තමයි මේ දඟලන්නේ ඉතාල පැහැදිලිව කියනවා පාලක පන්තියයි වහල්ලු යරෙන්ට වෙන කිසි පන්තියක් නැහැ කියලා පැහැදිලිව අපි මේ දේවල් ඔබට කතා කරන්නේ අපි මේ ගැන අවබෝධයෙන් අවධානයෙන් ඉන්නට ඕනේ. ඔබතුමා තව කිව්ව කාරණයක් තමයි අපිට මතක් කරන්න කිව්වේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිතුමන්ගේ මේ ප්‍රකාශය. ඒ ගැනත් අපි කෙටියෙන් සඳහන් කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා කිව්ව දෙයක් තියෙනවා. දැන් අදත් අපේ වෛද්‍යවරු ඒ වගේම අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා අපිට කියලා නැහැ කොරෝනා කියන්නේ මොකද්ද කොවිඩ් 19 කියන්නේ මොකද්ද කියලා. එක වෙලාවකට කොරෝනා කියනවා එක වෙලාවක කොවිඩ් 19 කියනවා. ඊළඟ මැයි මාසෙ වෙනකොට නව කොරෝනා වුණා. මැයි මාසෙ වෙනකන් මේ මාර්තු අප්‍රේල් මැයි මාසෙත් මැද වෙනකන් කොරෝනා විතරයි. දැන් නව කොරෝනා. මේ අස්සෙත් හැංගිච්ච රහසක් තියෙනවා මම ඒක එලිදරව් කරන්නම්. දැන් මේ 1918-20 කාලේ ඒගොල්ල ලැජ්ජ නැතුව කිව්වා මොකද දැන් තත්ත්වේ නෙමෙයි හිටියේ ලැජ්ජාවක් වුණා කියන්න මේක ඉන්ෆ්ලුවෙන්සා කියලා ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ අපි දේශීය වෙදකමේද කියන ප්‍රතිශ්‍යා වුණ ඉතින් ප්‍රතිශ්‍යා වුණ අපිට මේ අම්මා සනීප කරන්නේ වෙද මහත්තයත් නෙමෙයි සමහර විට අපේ වැඩිමල් වෙලා ඉන්නකොට නම් අම්මා වුණත් නෑ අපි සනීප කරගන්නවා මොනවද ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල්ගට තිප්පිලි මෙන්න මේ විදිහට අර අටපංගුවක් වෙන කසාය තියෙනවා ඒක බිව්වයින් පස්සේ අයි සෙම වර්ධනය වෙන්නේ නැහැ සෙම මේ අර ඝන වීම තියෙන ශරීරයේ ජලීය තත්ත්වය නැත්තම් සෙම් කියන්නේ ජලීය තත්ත්වය ඒක ජලය තත්ත්වෙන් තියෙන මිසක් සෙම් සොටු හැටියට මේ ඝනීභවන වෙන්නේ නැහැ එහෙම වුණයින් පස්සේ තින් රෝගයක් නැහැ මොකද දැන් චාල්ස් කුමාරයාට දවස් 5න් එයාගේ කොරෝනාව සනේ පුරාණම රටේ අගමැතිට දවස් 7ක් 8ක් මොකද ICU එකේ සූක්ෂම විදිහට ප්‍රතිකාර ලබන්න සිද්ධ වුණා දැඩි සත්කාර. ඉතින් එයා කියලා තියෙනවා මොකද්ද පත්තරයක මේ නිවුස් එක හරි ගස්සලා තියෙනවා අරගෙන ටෙලිෆෝන් කෝල් එක එනකම් මෙයා මලයි කියලා දැන් පළමුවෙන් මේ ප්‍රවෘත්තිය දුන්නේ අපි කියලා කියන්නේ අගමැති මැරිච්ච බව. ඒ තරමට මේක මැරෙන රෝගයක්. දැන් අර මම මොනිනොත් කිව්වා 2,70,00,000 යුරෝපයේ මිනිස්සු මෙන්න මේ ප්‍රතිශ්‍යා වුණ නිසා 1918-20 අතර මලා. ලංකාව එක මිනිහෙකුට හැදුනෙත් නැහැ එක මිනිහෙක් මලෙත් නැහැ. එතෙන්ද කිවිලිත කාරණාවක් තියෙනවා.
මං කිව්වද නැද්ද කියලා මතක නැහැ 1920 දී ලන්ඩන් වල ඉඳලා යුද නිලධාරීන් 7-8 දෙනෙක්ව ලංකාවට මේ යටත් විදිතයට මාරුවක් දීලා එවලා තියෙනවා නැවේ එද්දි ගොඩබහින්න කිට්ටුව මේගොල්ලන්ට කීප දෙනෙකුට හැදුනා මේ ඒකට කිව්වේ H1N1 influenza ලැජ්ජ නැතුව කටහැරලා කිව්වා අද තමයි කොවිඩ් කියන්නේ එතකොට මේගොල්ලෝ ඇහිලා ගොඩ බහලා දැන් ඉතින් මරණයට නියමෙච්ච අර මේ 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 මස් කඩේට නියමෙච්ච හරක් වගේ ඉන්නවා නමුත් මේ සිංහල මිනිස්සු ආශ්‍රය හිටිය එක්කෙනෙක් කිව්වා මේ සිංහල වෙද මහත්තුන්ක මහ පුදුමාකාර බේත් තියානේ ඕක සනීප කරන්න පුළුවන් අපි අහලා බලමු කියලා ඒ පාර අර කර කිව්වා මේ මේ ගස්සල කොළයි පොතුයි මුළුයි අරගෙන කරන වෙදකම් වලින් කොහොමද ලෙඩ සනීප වෙන්නේ ඒ වුණත් මරණය මිසක් වෙන විකල්පයක් නැති නිසා අන්තිමේද කැමති කරවගත්ත මේ බෙහෙත් ගන්නට කඩවත පැත්තේ වෙදරාල කෙනෙක්ගෙන් මේ ඔවුන්ට බෙහෙත් තරම් දුන්නේ අර සුද්ධ මේ සිංහල මිනිස්සු අඳුරන සනීප වුණා අරහේ ඔක්කොම කෝටි ගාණෙන් මේ යනවා මේ ඔක්කොම සනීප වුණා ඒ 3-4 දෙනා මේ අසනීප වෙලා හිටියේ ඒ පාර මේක දැනුම් දුන්නා මේ ලන්ඩනේ යටතේ මහලේකම් කාර්යාලයට ඒ පාර කිව්වා පුදුම වැඩක්නේ මේ අපි මැරෙන ලෙඩේ මුන් සනීප කළා එහෙනම් අර මේ මෙඩිකල් ඇක්ට් එක යටතේ මේගොල්ලොත් ඩොක්ටර්ස් හැටියට මේ මොකද දේශීය ඩොක්ටර්ස් හැටියට මේ සදේශික ඩොක්ටර්ස් හැටියට ඇතුළත් කරන්න කියලා. ඒතර මෙහෙන් ආයත විරුද්ධත්වයක් දැම්මා අපේ කොලෝනියල් සෙක්‍රටරි. එහෙම පුළුවන් ද මේ 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 නිකම ගස් මේ අමුඩ ගහගත්තේ වෙද්දී අපි එක සමාන වෙනවද? එහෙම කරන්න බෑ කියලා. ඒ පාර එහෙන් ආයත කියලා ඇව්වා. එහෙනම් මේ වෙනම ලිස්ට් එකකට සෙපරේට් ලිස්ට් එකක් යටතේ ඉන්ඩිජිනස් මෙඩිකල් ප්‍රැක්ටිෂනර්ස් හැටියට මේ දේශීය වෛද්‍යවරුන්ව ලියාපදිංචි කිරීම කරන්ටේ කියලා. අන්න ඒක තමයි අද පස්සේ දියුණු වෙලා ඇවිල්ලා මේ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් ආයුර්වේද වෛද්‍යවරු හැටියට දේශීය වෛද්‍යවරුන්ව ලියාපදිංචි කිරීම කරන්නේ. ඒතකොට ඔන්න කොරෝනා කතාවෙන් තමයි ඔය ඉන්ෆ්ලුවෙන්සා කතාවෙන් තමයි එදත් ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට ඔබ මොකක්ද තව එකක් කිව්වා? මගේ ප්‍රශ්නේ වුණේ ඔබතුමාගේ මේ ලෝක සෞඛ්‍ය සංධානයේ සභාපතිතුමාගේ ප්‍රකාශය. හරි. අර එන්නත සොයාගත් එක සහ මේ වයස පරතරයකුත් එක්ක සඳහන් කරනවා. ඒකෙත් ආයෙත් මට යන්න වෙනවා ඉලුමිනාටි. අර කොන්ස්පිරසි තියරි එකට. ඒක කියන්නේ දැන් නව ලෝක ආඥාව යටතේ ඩේවිඩ්ගේ ආඥාව ආවයින් පස්සේ කිං ඩේවිඩ්ගේ ලෝකේ අර මම මොනවද කියවනේ තියෙන්න පුළුවන් එකයි. භාෂාව ආගම සාහිත්‍ය මේවා ඔක්කොම එකයි තියෙන්න පුළුවන්. ඒ යටතේ ඊළඟට මුළු ලෝකය එකක් වෙන්න ඕන. එහෙම වෙනකොට මේ ලෝක ජනගහනය වැඩි. ඒගොල්ලෝ අනිත් න්‍යාය. දැන් අද ඉන්නවා 780ක් ලෝකේ කෝටි ජනගහනය. ඔවුන් කියනවා කීයති වුණත් කෝටි 200ට බිලියන් 2කට බහින්නට ඕනේ. එතකොට කොහොමද බිලියන් 2කට බස්සවන්නේ? දැන් මේ වගේ තව ලොකු භයානක වසංගතයක් වෙදලා එතකොට බැහැන කරන්න මිනිස්සු බය වෙනවනේ. ඒක නිසා දැන් මේ අවස්ථාව ඕන් පාවිච්චි කරනවා ඇත්තේ. ඒ කියන්නේ මම පැහැදිලිව දන්නේ එතෙන්දී අපි යන්නට ඕන මීට අවුරුදු 2-3කට ඉස්සර මේ ඇමරිකාවේ ලියවෙච්ච නවකතාවකුත් ඒ නවකතාව 90 සාධක චිත්‍රපටයටත්. නවකතාව කියවෙන්නේ මොකක්ද? මේ බොහොම බලගත වෛරසයක් ඇවිල්ලා මුළු ලෝකෙම මේක පැතිරිලා ගිහිල්ලා මිනිස්සු ලක්ෂ ගණන් මිලියන්ස් ගණන් මැරලා ගිහිල්ලා මුළු ලෝකෙම බයටපත් වෙනවා. කර කියා ගන්න දෙයක් නැතුව යනවා. කොහොම හරි ඔය අවස්ථාවේදී මේ එන්නතක් සොයා ගන්නවා ඒ වෛරසය මැඩ පැවැත්වීමට. ඒ නිසා මිනිස්සු පැන පැන ඇහිලා අර එන්නත් කරව ගන්නවා. එතකොට එයින් අර වෛරස් රෝගයත් වැළඳෙන්න නැතුව යනවා. ඒ වගේම ඔවුන් නොදන්න තවත් දෙයක් තියෙනවා. ගහේ මුල් ටික වගේ ඔවුන්ට ළමයි හදන්නත් බෑ. වන්ධ්‍යාකරණයටපත් වෙනවා. මෙන්න මේක තමයි උපක්‍රමය මම හිතන හැටියට. මොකද මේ ලෝක ජනගහනය බිලියන් 2කට බැරි නම් අඩු ගන්න 3-4කට හරි අඩු කර ගැනීමට මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒ මගේ සැකය පහුගිය ජූලි මාස 22 වෙනිදා හැන්දෑවේ ප්‍රවෘත්ති අහනකොට සනාථ වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිතුමා නිතර කතා කරනවා මේ කතා කරන අවස්ථාවක්. ඔහු කියනවා මේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කොරෝනාව මැඩපවත්වන ඊට විරුද්ධ එන්නතක් සොයාගෙන තියෙනවා. ඒක සාර්ථකයි. අපි බොහෝම ස්තුතිවන්ත වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් ඒක කරපු ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට. මේක පාවිච්චි කරලා අපිට 18ත් 55ත් අතර මේ ජනගහනය මේකෙන් බේරගන්න පුළුවන්. ඉතින් මම අහනවා ඇයි 18යි 55යි
ළමයි ටිකට් එක දෙන්න නරකද 55 න් වැඩි මිනිහට දෙන්න නරකද අන්න අර වයස තමයි ළමයි හදන වයස පැහැදිලි මෙයාල ඉලක්ක කරගෙන තමයි ඒක ඉලක්ක කරලා කියනකන් දැන් නිශ්චිතව අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට අත් මේකයි 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 දෙක තුන එකට ගැට ගැහුවයින් පස්සේ දැන් අපිට උත්තරේ පැහැදිලිව පේනවා හැබැයි මේ ටීවී එකේ ප්‍රවෘත්ති අහලා ආණ්ඩුව කියන දේවල් විතරක් අහලා නම් මිනිස්සුන්ට මේවා තේරුම් ගන්නට බෑ ඊට බාහිරව මේ හැඟීමෙන් නැතුව බුද්ධියනොත් මේ කාරණාවල් පිළිගන්නට සිද්ධ වෙනවා ඊළඟට අනිත් කාරණාව මම ආණ්ඩුවට තරයේ දොස් කියනවා අපිට එක දවසකවත් කිව්වේ නැහැ දැන් පහුගිය මාස කිහිපෙදී අපේ කලාපය වෙන මේ බත් කන බෞද්ධ කලාපයේ දකුණු ආසියාවේ රටවල් වල රෝගීන් කොච්චරද ඒ වගේම මරණ කොච්චරද කියලා දැන් මම ඒව සටහන් කරලා නැති ඒත් මේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව දෙක තුනක් කියන්න ගියත් වෙලාව යාවේ වෙසක් 15ක දවසේ මට ඒ ටික පාඩම් මේ කටපාඩම් මේ ෆිගර්ස් ටික බූතානේ ලෙඩ්ඩු 6 දෙනයි මරණ නැහැ නේපාලේ ලෙඩ්ඩු 27යි මරණ නැහැ ටිබෙට් රටේ ලෙඩ්ඩු 19යි මරණ නැහැ ඊළඟට බුරුමේ 168යි හැබැයි මරණ 3ක් තියෙනවා ඊළඟ වියට්නාමේ 8 කෝටියක් ඉන්න 278යි මරණ නැහැ කාම්බෝජේ 120යි මරණ නැහැ ලාඕස් වල 18යි මරණ නැහැ ඇයි මේක කියන්න බැරි ආණ්ඩුවට ඇයි මේක කියන්න බැරි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට මේක කියන්න බැරි ඇමතිනියට කියන්න බැරියයි ජනාධිපතිට මේක කියන්න බැරියයි එතකොට ඒක කිව්වනම් මේ මාධ්‍යෙන් ප්‍රචාරය කරනවානේ මාධ්‍ය ප්‍රචාරය කරන්නෙත් නැහැ මේක වග කියුත්තෝ කියන්නෙත් නැහැ මේ කාරණාවල් අපිට හංගලා තියෙනවා ඉතාමත්ම ද්‍රෝහී වැඩක් මේ රටේ රටවැසියන්ට උරුමකාරයන්ට බරපතල ද්‍රෝහීකමක් කරනවා මේ අපිට ඔරොත්තු දීමේ ශක්තිය තියෙනවා මේ බටහිර මෙතඩ්ස් මේ ලොක්ඩවුන් හරියන්නේ නැහැ කියන එක නොකිය අර ලොක්ඩවුන් කරලා ඉවරලා මේ මිනිස්සුන්ට වද දීලා දුක් දීලා කණ්ඩ බොණ්ඩ නැති බඩගින්න තියලා සස්සාවල් නැති කියලා තමයි අන්තිමේදී කියනවා විශිෂ්ට රටක් හැටියට දැන් ලෝකේ මේ මොකද්ද ප්‍රශංසාවට පත් වෙලා තියෙන ඕක තමයි අපිට ඇහෙන සද්දේ ඒ විතරක් නෙමෙයි මේ මේක සෙම් රෝගයක් හැටියට සැලකලා ප්‍රතිශ්‍යා වුණ හැටියට සැලකලා මේ රෝගය සුව කරන්න පුළුවන් ඒ වගේම බැලඳෙන්ට නොදී වළක්වන්න පුළුවන් දේශීය වෛද්‍යවරුන්ගේ මේ අවස්ථාවේ ඈත් කරලා තිබ්බ බලන්න එපා මේ වැඩේ කරන්න පැහිච්ච වැඩ කරන්න උඹලා මේ ගස් වෙද්දු පරයල්ලහකට කියලා වෙන් කරලා තිබ්බා එහෙම කළා දැන් අලුත්ම කතාව මොකද්ද මෙන්න ජනාධිපති කුරුණෑගල රැස්වීමට ගිහිලා කියනවා මේ බෙහෙත් බඩු ඉන්දියාවෙන් ගේන්න ඕනේ පිටරටින් ගේන්න ඕනේ ඇයි අපිට වවා ගන්න බැරිද අන්න අපි සමහර ඒවා සීමා කරනවා සමහර ඒවා සම්පූර්ණයෙන් අතර කළා උදාහරණයක් ඇරෙන කහයිගුරු අපි සම්පූර්ණයෙන් අතර කළා තියෙනවා ඇයි මේක වවා ගන්න බැරි ඉතින් අපි කවුරුත් අහන්නේ නැහැ ජනාධිපතිතුමනි ඉස්සරත් බේත් වතු වැවුවද මිනිස්සු නෑ කැලේට ගිහිල්ලා හොයාගත්තා එහෙමනම් 50%ක් ලංකාවේ කැලෑව ඇති කරන්න ඕනේ පුළුවන් ද ජනාධිපතිතුමාට මේක කරන්න මෙහෙනම් මොකද්ද අපි ඔහුගේ චේතනාව හැටියට පිළිගන්නේ සිංහල වෙදකමයි සිංහල වෛද්‍යවරයයි ලංකාවෙන් අතුගාලා දැමීම හරියට මේ වැව් ජල සම්පාදනය නැත්නම් වාරි මාර්ග වැව් වාරි මාර්ගය දැන් මේ විදුලි බල රේල් හැමුවේ ගංගාවල් හරස් කිරීම හැමුවේ ක්‍රමයෙන්ම භාවයට යනවා වාගේ චේතනාවයි අපිට අවශ්‍ය මේ අපිට කියන බොරු ටික නෙමෙයි කරන බොරුවට මේ චේතනාව එකයි ඒකට හේතුව මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේට ඉතාමත්ම ගැතිව ඉතාමත්ම වහල්ව මේ පාලකයෝයි වෛද්‍ය විශේෂඥයෝයි අධ්‍යක්ෂ ජනරාලෝයි මේ ඔක්කොම පොලිසියයි ඊළඟට හමුදාවයි මේ ඔක්කොම ඉදීම මේ ඔක්කොම වහල්ලෝ මේ වහල්ලුන්ගේ මේරට බේරගන්න සිද්ධ වෙනවා මේ කතාව මොනතරම් ප්‍රබල ප්‍රකාශයද සහ මේ මේ මේක ඔබ අවබෝධයෙන් දකින්න මේ තුල තියෙන්නේ මොකක්ද සහ මේ කතාව කොයිතාක් දුරකට සත්‍යයක්ද කියන එක මේ සමාජයේ දිහා බලනකොට මේ සිදුවීමෙන් පවතින ක්‍රියාවලිය දකිනකොට බටහිර ආක්‍රමණ හමුවේ අපේ ප්‍රතිචාරය මොන වගේද සහ අපි පහුගිය කාලේ දැක්ක COVID-19 වසංගතය හමුවේ මොන වගේද අපි ප්‍රතිචාර දැක්වේ එතකොට මේ සමාජ යථාර්ථය මේ ඇත්ත අපි දකිනවද මේ හැම දෙයක්ම අපි නැවත නැවත කල්පනා කළ යුතු වෙනවා අපිට පුංචි වෙලාවක් ඇතුළේ මේ කාරණා විග්‍රහ කරගන්න අමාරු මෙතුම පුළුවන් තරම් දුරට ඔබට දැනුවත් කරන්න උත්සාහ කරේ ඒ තරම් අපිට නොපෙනෙන දේවල් මේ පිටිපස්ස තියෙනවා මේ කාරණාවල් හැම එකක්ම අපි දැනුවත් විය යුත්තේ හෙට දවසේ වඩාත් යහපත් තැනකට මේ සමාජය ගන්න නම් කවදා හරි අපි අපේ කමත් රැකගෙන අපි නැගී සිටින්නට නම් රටක් විදිහට අපි මේ තීන්දුව తీරන ගතිය උතුම් වෙනවා
අපි තවත් දවසක මේ ගැන කතා කරමු මං හිතන්නේ මේ තව එක වචනයක් කියන්න දෙනවා මං ඉල්ලීමක් කරනවා මේ රටේ රටවැසියන්ගෙන් කොවිඩ් 19 හැදුනාවේ දවස් 7-8ක් රෝගී තත්ත්වයෙන් මේ කසාය බිබී ඉන්න සිද්ධ වෙයි නාහට දුන් ගල්ලමින් අර එන්න තනම් ගන්නට එපා එන්න තනම් ගන්නට එපා ජාතිය අවසන් වෙනවා දරුවපත් නැති වෙනවා කොරෝනා හැදුනාවේ මම හිතන්නේ මට මීට 1985 පැහැදිලිවම කොරෝනා මේ ලක්ෂණ ටික හැදිලා බරපතල මේ මේ වෛරස් තුනක් හැදුනා හැමිලිසාවත් එක්ක ඔබතුමාට කොරෝනා හැදුනා කියලා මේ කියන්නේ හැදුනා කියලා කියන්නේ මේ කොරෝනා ඒ රෝග ලක්ෂණ ටික සාහිත්‍යය ඉතින් බරපතල හැමිලි මේ හැමිලිසාවලක් හැදුනා ඒ සියල්ලට බෙහෙත් තිබුණා ඔබතුමා සුවපත් වුණා මම ගාව තිබුණා මමයි මේ කසායවලු කරගෙන බිව්වේ අපේ රට එහෙම තැනක තියෙන જાතියක් අපේ ගෙදර අපේ අම්මලා අපේ මිත්තනියන් ඕනෑ තරම් මේ කසාය ටිකක් හදලා දීලා එදා මේ ගෙවැත්තේ ඕනෑ තරම් මේ දේවල් තිබුණා කැලේට ගියාට පස්සේ මේ දේවල් ටික තිබුණා එතුමා කියන විදිහට වෙනම මේවව වන්න අවශ්‍ය වෙලා තිබුණේ නැහැ එතකොට මේ තරම් වටින සම්පතක් තියෙන අපේ රටවල් මේ දකුණු ආසියාතික රටවල් වල මේ තියෙන වටිනාකම් ටික නිවැරදිව දකින්නේ නැත්තම් එතන ලොකු ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා අපි හෙට දවසේ බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා සහ මේ විනුවෙන් යම් හඬක් අපිට නගන්න පුළුවන් නම් අපි නැගී හිටින්නේ නැත්තම් මේ කාරණාව වෙනුවෙන් අපිට වෙන්නේ सूर्य गुणशेखर महात्म्या की वगे मे गोलिय करने की मे कथावट अहूला अभी अपे वाला अभी मकपागण सिधुन तनक तम अपियाने अभी तवदवस कथा क्रम विवनी महारवत साकुंग अभी तवसर दिनादर समुगण अभी तवदास मुनगे अभी तवत् हरवत् साकच्चाव कि मुनघन ते अपे सुदान अदर समुगिने अभी वडा त्यापत् हेटदवस मेसी अलकराने मे तुलती सत्य असत्यतावे पदीन ओब तेरुंगा नीविकेन विश्वास अत्यक अभी समगिने आई बोवा।